මම විමල් වත්තේවා ගොයරගලේ ව්‍යාපාරේ ජාතික සංවිධායක මාත් එක්ක අද මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවා අල්ල ව්‍යාපාරේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ උපාලි කුමාරතුංග සහෝදරයා ඒ වගේම මහවැලි සීකලාපේ ව්‍යාපාර කමිටුවේ සමාජික ජයන්ත රන්දිනිය සහෝදරයා අද මේ වෙනකොට මහා කන්නේ ආරම්භ වෙලා මාස එකහමාරකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙන්නේ හැබැයි මේ මොහොත වෙනකොට ලක්ෂ 23ක් වෙච්ච ගොවි ජනතාවගෙන් විශේෂයෙන්ම දසලක්ෂ 15000ක් විතර වෙන වී ගොවියා ඒ වගේම එළවලු වගා කරන ගොවියා අනිකුත් අතිරේක වෝග වගා කරන ගොවියා බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා ඒකට හේතු වෙලා තියෙන්නේ ආණ්ඩුවේ සැලැස්මක් නැතුව ගෙනාපු මේ පෝර ප්‍රතිපත්තිය අද මේ වෙනකොට අපි දන්නවා අප්‍රේල් මාසයේ ජනාධිපතිවරය හදිසියේ ප්‍රකාශයට පත් කරා කඩිගුඩක් පුව හැදিলা වගේ පෝර රසායනික පෝරා පරිබෝධනාශක ගින්නීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවා කියලා ඒක ප්‍රකාශයට පත් කරනකොටත් කිසිදු වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැන් ඒකේ වගකීම බාර ගන්නත් කවුරුවත් ඇත්තෙත් නැහැ දැන් ඒකට කවුද උපදෙස් දුන්නේ ඒකට ආණ්ඩුවකට මග පෙන්වුවේ කවුද කියන එක බාර ගන්න කිසි කෙනෙක් නැහැ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන උපදේශක කමිටුවල සමාජිකෝ එක එක්කෙනා දැන් මාධ්‍යවලට ඇවිල්ලා කියනවා අපි එහෙම කිව්වේ නැහැ කියලා ඊට පස්සේ දැන් ඒකට අදාළ වගකීම බාර ගන්න කවුරුවත් බාර ගන්නෙත් නැහැ ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැන් පෞගේ කාලේ මේ ලනුව දුන්නේ පාදිනිය මහත්තය රජේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ පාදිනිය මහත්තයා කියලා සාකච්ඡාවක් ගියා. එයත් ඊයේ පෙරේද මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා කිව්වා අපි මේ පොහොර දානම් කරන්න මේක එක සැරේ මෙහෙම අරගෙන යන්න ජාතිය කතා කිව්වේ නෑ. අපි කිව්වේ මේ ආහාර ප්‍රශ්නයක් තියෙනවා, වසවිස කන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජාතිය එකක් තමයි අපි කතා කරේ කියලා කියනවා. එතකොට දැන් මෙහෙම ගත්තට පස්සේ කවුරුවත් දැන් මේක එක පැත්තකින් වගකීම බාරගන්නෙත් නෑ. අනිත් පැත්තේ මේකට උපදෙස් දුන්නේ කවුරුද කියලා හොයාගන්න විදියකුත් නැහැ. අර කතාවක් තියෙන ලියුකුමැති දු අද තනියම වෙලමැද්ද කිව්වා වගේ අද මේ ජනාධිපති තනියම වෙලමැද්ද හිටගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා මේක හරපින්නාගෙන. එයා දැන් අර පඬිතෙන්ට පය ගහන්න බැරි පොළවේ මෝඩියෝ පියුම් ගහනවා වගේ දැන් ආණ්ඩුවේ කවුරුවත් මේකේ වගකීම බාර ගන්න. හැබැයි රට රාජ්‍යවල ගිහිල්ලා තාමත් මේ කාබනික පොහොර කතාව කරපින්නාගෙන යනවා ජනාධිපතිවරයා. එතකොට මෙන්න මෙහෙම තත්ත්වයක් තමයි දැන් මේ මොහොත වෙනකොට තියෙන්නේ. මේකේ ප්‍රධාන හේතුව තියෙන්නේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් තිබෙන්නේ නැති ප්‍රශ්නේ. අපි දන්නවා දැන් ආණ්ඩුව අප්‍රේල් මාසේ මේක ප්‍රකාශයට පත් කරලා මැයි මාස ජූනි මාසේ වෙනකොට එව්වා කුචිකර්ම දෙපාර්තමේන්තුව හරහා සැලැස්මක් වී අතිරේක ආහාර භෝගා එළවලු සඳහා පෝෂක ලබා දීමේ අන්තර්කාලීන මාර්ගෝපදේශය. මේක ජූලි මාසේ තමයි නිකුත් කරේ. එතකොට මේකේ තියෙනවා වී සහ අතිරේක ආහාර භෝග වීසා ආහාර භෝග එළවලු සඳහා පෝෂක ලබා දීම සඳහා සුපෝසිත කොම්පෝස් වී වලට නිර්දේශ විදියට තියෙනවා සුපෝසිත කොම්පෝස් කිලෝග්‍රෑම් 500යි MOP කිලෝග්‍රෑම් 60යි නයිට්‍රජන් දියර පොහොර ප්‍රමාණයක් දෙනවා කියලා. ඒ කියන්නේ නයිට්‍රජන් කිලෝග්‍රෑම් 25ක් පසට ලබා ගන්න පුළුවන් විදියට සාක ලබා වලට ලබා ගන්න පුළුවන් වෙන විදිහ දෙනවා කියලා යෝජනා කරලා තියෙනවා මේ ජූලි මාසේ. ඊට පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නිකුත් කරනවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ලස්සංකරලි වෙලා 2021 8යි 16 වෙනිදා 2021 22 මහකන්නේ වීවගාව සඳහා වීවගාට අවශ්‍ය පරිසර හිතකාමී පොහොර භාවිතය සඳහා නිර්දේශය කියලා ලේඛනයක්. ඒතොර මේකේ තියෙනවා සුපෝසිත කොම්පෝස් කිලෝග්‍රෑම් 500යි හෙක්ටයාරයකට සිවිට් කණිකාමය පොහොර කියලා එකක් කිලෝග්‍රෑම් 315යි හෙක්ටයාරයකට KCL ඒ කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් 60යි කිලෝග්‍රෑම් හෙක්ටයාරයකට ඒ 8 වෙනි මාසෙනි කුත් කරන එක මේ 7 වෙනි මාසෙනි කුත් කරන එක. ඒතර මේකේ තියෙන ඒවා නෙවෙයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ ගිය මාසේ 15 වෙනිදා කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගෝවිජන සේවා හා ගෝවිජන සංවර්ධන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගෝවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පණිවිඩයක් කියලා මේක ගොවින්ට බෙදෙනවා. මේකේ තියෙනවා 2021 22 මහකන්නේ වී වගා මාර්ගෝපදේශය වීලිහා අතරමැදි තෙක් කලාපවල වර්ෂා පෝෂිතා තෙක් කලාපයේ වාරි පෝෂිත කියලා. ඒතර මේකේ යෝජනා කරලා තියෙනවා ගුණාත්මක උසස් කරන ලද කොම්පෝස්ට් පොර කිලෝග්‍රෑම් 500යි පෙපටයිට් පොහොර කියලා ජාතියක් කිලෝග්‍රෑම් 10 ඒක දිය කරලා ගහන්න කියලා තියෙන්නේ. ආපහු KCL කිලෝග්‍රෑම් 60යි. එතකොට අර දෙකේ නැති ඒවා ඒකේ තියෙනවා 8 වෙනි මාසේ මේ ගිය මාසේ 15 වෙනිදා නිකුත් කරනකොට. එතකොට මේක දැන් සතියේක ඉඳලා නිකුත් කරනවා. මේක මේ පැත්තේ
අසංකරන්න තියෙන කුෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර වසමේ ඊට උඩින් අසංකරන තියෙන කුෂිකර්ම උපදේශක ඊට උඩින් දාලා තියෙන වී පරීක්ෂණ සංවර්ධන ආයතනයේ බතලකොඩ කියලා ටෙලිෆෝන් නම්බරයක් මේ ගොල්ලොන්ගෙන් උපදෙසුත් ගන්න කියලා. ඒතොර මේකේ කියනවා තව කතාවක්. ඒකේ කියනවා ගුණාත්මක උසස් කරන ලද පොර කිලෝග්‍රෑම් කොම්පෝස් පොර කිලෝග්‍රෑම් 500යි නැනෝ නයිට්‍රජන් ලීටර් 3.75යි හෙක්ටයාර එකට කේසිය කිලෝග්‍රෑම් 8යි 60යි. එතකොට දැන් මෙන්න මෙහෙම ගත්තොත් එහෙම මේ අප්‍රේල් මාසයේ ඉඳලා මේ මාස 6 මාරට අවස්ථා ගණනාවකදී එක එක ජාතියේව තමයි ගොවීන්ට නිර්දේශ කරන්නේ මේ කාබනික වගාව සඳහා පොර භාවිතයට නිර්දේශ කරලා යෝජනා කරලා තියෙන එක එක ජාතියේ ඒවා. එතකොට මේකෙන්ම හරි පැහැදිලි ආණ්ඩුව මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ගෙනාව යෝජනා කරේ ඒක සැලසුම් කරේ කිසිඳු වැඩපිළිවෙලක් නැතුව මේකට විකල්ප විදියට යොදවනේව සම්බන්ධව කිසිඳු අධ්‍යයනයක් නැතුව කිසිඳු තීරණයක් ගන්නෙ නැතුව ඒකට අවශ්‍ය වෙන කුෂිකර්ම ශාස්ත්‍රයේ ඒකට අවශ්‍ය වෙන විශේෂඥයන්ගේ එක්ක සාකච්ඡා කරලා මොකක් හරි ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නෙ නැතුව තමයි මේ තීන්දුව ගත්තේ. ඒක විසින් අද මේ මොහොත වෙනකොට බරපතල විදියට ගොවි ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. එතකොට දැන් ඒ අතර කුෂිකර්ම ඇමතිවරයා පහුගිය දවස්වල කියාගෙන යනවා දැන් අපි පොර ගෙනල්ලා තියෙන්නේ කියලා. එක සැරයක් අර පිටරටින් නැවකින් KCL ගෙනල්ලා පොටෑසියම් ක්ලෝරයිඩ් ගෙනල්ලා අම්පාරට යවලා පොළොන්නරුවට යවලා අනුරාධපුරයට යවලා කිව්වා ඔන්න දැන් අපි පොර ගෙනල්ලා තියෙන්නේ වදා කරන්න කියලා දැන් මාසෙකට විතර කලින්. එතකොට කුෂිකර්ම ඇමතිවරයා දන්නේ නැහැ KCL කියලා කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ බණ්ඩි පොර වෙනකොට වෙනුවට දාන එකක් කියන එක එයා දන්නේ නැහැ. බණ්ඩි පොර ගන්න සාමාන්‍යයෙන් මාස 4කට පස්සේ සති 4කට පස්සේ වී වග පුරලා සති 4කට පස්සේ තමයි බණ්ඩි පොර ගන්න. ඒතොර ඒක ගෙනල්ලා ගබඩාවට අරගෙන ගිහිල්ලා කියන්න පටන් ගත්ත ඔන්න දැන් අපි පොර ගෙනල්ලා තියෙන්නේ ගන්න කියලා. හැබැයි මේ හැම නිර්දේශකෙම තියෙනවා සුපෝසිත කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 500ක් දාන්න කියලා හෙක්ටයාරයකට. මේ වෙනකොට ඒ පොහොර කොහෙවත් ඇත්තේ නැහැ. දැන් අල්ල ව්‍යාපාරේ ගත්තොත් එimhe අල්ල ව්‍යාපාරේ පොහොර මිටි අල්ල ව්‍යාපාරේ තියෙන සියලුම කුඹුරු වලට පොහොර මිටි ලක්ෂයක් ඕනේ. පොහොර මිටි ලක්ෂයක් ඕනේ සුපෝසිත කොම්පෝස්ට් ඒ කියන්නේ කිලෝ මේ කොම්පෝස්ට් වල 105 දක්වා නයිට්‍රජන් වර්ධනය කරපු සුපෝසිත කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 50 මිටි ලක්ෂයක් ඕන අල්ල ව්‍යාපාරයට. මේ වෙනකොට ඒකට තියෙන්නේ 3500යි. ඊට පස්සේ පොළොන්නරුව දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම කොම්පෝස් 1 කිලෝ එකක් පොහොර ගබඩාවේ නැහැ. 1 කිලෝ එකක් පොහොර ගබඩාවේ නැහැ. ඊට පස්සේ අනිකුත් දිස්ත්‍රික්ක ගත්තත් එහෙම තමයි. ඒ කියන්නේ අම්පාර දිස්ත්‍රික්කේ නාමොල්ලෝ ව්‍යාපාරය ගත්තොත් එහෙම ඒකට අවශ්‍ය වෙන පොහොර ටික හම්බ වෙලා නැහැ. එතකොට කොම්පෝස්ට් ටික දෙන්න වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැහැ. මූලික පොහොර ටික දෙන්න වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැහැ. හැබැයි කුෂිකර්ම ඇමතිවරයා රට පුරාම යන ගම මාධ්‍යවලට කිය කී යනවා. දැන් පොහොර ටික ඔක්කොම ගෙනල්ලා තියෙන අපි සල්ලි දීලා තියෙන ගොවීන්ට කොම්පෝස්ට් හදාගන්න. ඒගොල්ලන්ට ඒ සල්ලි වලින් හදාගත්තේ නැත්නම් ගන්න ගෙනල්ලා තියෙන්නේ මේ ගොවි ජන සේවා කාර්යාල වලට. ඒක නිසා දැන් වගා කරන්න කී කී යනවා. හැබැයි තාමත් මේ මූලික අවශ්‍ය පොහොර ටික ලබලා දීලා නැහැ. එතකොට සල්ලි දෙනවා කියලා කිව්වට ඒ සල්ලි දෙන වැඩේ හරියට සිද්ධ වෙලා නැහැ. එක ඒ කියන්නේ දිස්ත්‍රික්කයක මොකක් හරි ගොවි කේන්ද්‍රයක ගොවිය 3400කට සල්ලි දාලා ඉවර වෙලා කියනවා අන්න දැන් අපි රටේම ඔක්කොම ගොවීන්ට සල්ලි දැම්ම කියලා. ගොවියෝ මේකන්නේ පොහොර සඳහා සානාධාරය ලබා ගන්න අයදුම් කරලා තිබ්බ ලක්ෂ 10කට ආසන්න ගොවිය ප්‍රමාණයක්. මේකේ සියලු දෙනාටම සල්ලි දාලා නැහැ. අපි ඇමතිවරයාට අභියෝග කරලා කියනවා පුළුවන් නම් කියන්න මෙන්න මොනරාගල දිස්ත්‍රික්කේ මෙන්න අම්පාර දිස්ත්‍රික්කේ මෙන්න පොළොන්නරුව දිස්ත්‍රික්කේ මෙන්න ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කේ මෙන්න අනුරාධපුර දිස්ත්‍රික්කේ ගොවියෝ මෙච්චරයි අපි මෙන්න මෙච්චර ගාණක් වගා කරන හෙක්ටයාර ගාණ මෙච්චරයි මෙන්න මේ ගාණ සම්පූර්ණයෙන්ම දීලා තියෙන කියලා. එහෙම දීලා නැහැ. ගොවියෝ 3-4 දෙනෙකුට සල්ලි දීලා ඉවරලා මාධ්‍යට ඇවිල්ලා කියනවා ඔන්න අපි සල්ලි දාලා තියෙන්නේ දැන් වගා කරපන්ලා කියලා. එතකොට කිසිඳු මූලික අවශ්‍ය දේවල් ටික සම්පූර්ණ වෙන්නේ නැතුව ගොවියා තාමත් වගා බීමට බැහැ ගන්න බැරුව ඉන්නවා. ඊට පස්සේ ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රමිතිය සම්බන්ධව ප්‍රශ්නේ. එතකොට දැන් එකක් තමයි දැන් සල්ලි දීලා ඉවරලා ආණ්ඩුව කියන්න පටන් ගත්ත කඩවල් වල දැන් කොම්පෝස්ට් ඕන තරම් තියෙනවා ඒකෙන් ගන්න කියලා. හැබැයි ඒ කඩවල් වලට ගෙනල්ලා තියෙන කොම්පෝස්ට් සමාගම් කීපයක් හා නිෂ්පාදක කීප දෙනෙක් සුළු ප්‍රමාණයක් කඩවල් වලට ගෙනල්ලා තියෙනවා. අර අල්ල ව්‍යාපාරේ තියෙන මේ මිටි 3500 වගේ ඒ වගේ ටික ටික ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. හැබැයි ඒ වගේ ප්‍රමිතිය සම්බන්ධව වගේ කියන්න කවුරුවත් නැහැ. ඒ වගේ ප්‍රමිතිය සම්බන්ධව පරීක්ෂා කරලවත් නැහැ මොකකින්වත්. එතකොට ඒක සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපි දන්නවා දැන් කොම්පෝස්ට් තමයි චීනෙන් ගෙනාවේ. පහුගිය දවස්වල සැප්තැම්බර් මාසේ 3 වෙනිදා ඉඳලා දැන් චීන නැවක් ඇවිල්ලා දැන් ලංකාව වටේ කැරක් කැරකි
එතකොට මේ චීනෙන් අසූචි නැවක් ගෙනැල්ලා දැන් ඒක ලංකාවට ගොඩ බාන්න තමයි පුළුවන් තරම් මේ දත කන්නේ අපිට මේ වෙනකොටත් ආරංචි ලංකාවේ ඉඳලා සීමාවේ ඉඳලා මුදු සැතැම්ම 60 ක විතර දුරකින් දැන්ටත් ඒ නැව මේකයි වටේ කැරක් කැරක් තියෙනවා GPS එක වෙලාවක ඒක GPS අංක මාරු GPS එක වෙලාවක ඒක GPS ඔෆ් කරලා එනවා අනිත් වෙලාවට නම මාරු කරලා එනවා එහෙම ඇවිල්ලා දැන් මේක වටේ මේ අසූචි නැව කැරක් කැරක් තියෙනවා කොයි වෙලාවෙ හරි ගොඩ බාන්න කියලා ඩොලර් මිලියන 9.99ක මුදලක් ඒකට ගෙවන්න මහජන බැංකුවට සිද්ධ වෙලා තියෙනවා ඒක අනිවාර්යයෙන්ම මේක ගත්තත් නැතත් ඒක ගෙවන්න තැනකට දැන් ආණ්ඩුව පත් වෙලා තියෙනවා මේ චීනෙන් අසූචි නැවක් ගෙනැල්ලා දැන් මේ ආණ්ඩුව ආණ්ඩුව බය වෙලා තියෙන තරම දැක්කොත් එහෙම හදිසියවත් මේ දැන් මේ වරාය දීලා තියෙන තත්යක් ඇතුලේ ඊට පස්සේ ඉඩම් ටික දෙන තියෙන තත්යක් ඇතුලේ සබ්බෑරිණයක් හරි යුද නැවක් හරි GPS එහෙම ඔෆ් කරගෙන ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා බලපෑම් කරන්න පටන් ගත්තොත් එහෙම කොයි වගේ තත්යක් වේද කියන එක මේ රටේ ජනතාව හිතා ගන්නවා සිද්ධ වෙනවා. එතකොට දැන් මෙන්න මෙහෙම ඒ ගේන පොහොර සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේක ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ සාක නිරෝධායන පනත යටතේ ලංකාවට ගේන්න බැරි බැක්ටීරියා වර්ග මේකේ තියෙන නිසා ඒක ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියන මේ පොහොර ලංකාවට ගේන්න බෑ. ලංකාවේ පාවිච්චියට සුදුසු නැහැ කියලා. එතකොට දැන් ඒ පොහොර ටික මාන තැනකට ආණ්ඩුවපත් වෙලා තියෙනවා. ගේන ගන්න තැනකට ආණ්ඩුවපත් වෙලා තියෙනවා. පහුගිය දවස්වල අපි දැක්කා කුසිකර්ම රාජ්‍ය ඇමතිවරු පොහොර සම්බන්ධ ඉන්න රාජ්‍ය ඇමතිවරු සසෙන්ද්‍ර රාජපක්ෂ මහත්තයා චීනෙත් එක්ක ගිහිල්ලා සාකච්ඡා කරලා චීන තානාපති කාර්යාලය ගෙන්නලා සාකච්ඡා කරලා එළියට බහලා ඉවිල්ලා කිව්වා දැන් මේක තුන්වෙනි පාර්ශ්වයකට දාලා ආපහු චෙක් කරලා බලන්න ඕනේ කියලා. හැබැයි ලංකාවේ නීතිය අනුව සාක නිරෝධය පනතේ තියෙන නීතිය අනුව ඒගොල්ලෝ අනුමැතිය දුන්නේ නැත්නම් ඒක රටට ගොඩ බාන්න පුළුවන් කමක් නැහැ. තුන්වෙනි පාර්ශ්වනේ ඇමරිකාව හරි චීනය හරි වෙන කොහේ ඒක ප්‍රමිතිය පරීක්ෂා කරත් ඒගොල්ලෝ පරීක්ෂා කරලා බලලා ඒගොල්ලෝ සාතිකයක් දෙන්න ඕනේ මේක ලංකාවට ගේන්න සුදුසු නැද්ද කියලා. ඒ සාතිකේ හම්බ වෙනකන් ඒක ගේන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් චීනේ බලපෑම් කරනවා මේක කොහොම හරි මෙට බාණ්ඩ කියලා. සල්ලි ටික ඒගොල්ලෝ කොහොම හරි ගනි මේක බෑවත් නැද සල්ලි ටික දෙන්න වෙන තැනකට පත් වෙලා තියෙන ඔය ගහලා තියෙන ගිවිසුම් අරෝ මේවා සැලකිල්ලට ගත්තට පස්සේ එතකොට එහෙම බලපෑම් කළා දැන් මේක ගොවීන්ට දෙන්න සූදානම් කරනවා ඒක පැත්තකින්. එතකොට එහෙම ගත්තට පස්සේ දැන් මේ පොහොරවල ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. එක පැත්තකින් කොම්පෝස් වෙළඳ පොලේ තියෙන ඒවා ප්‍රමිතිය පරීක්ෂා කළා නැහැ. ඊට පස්සේ චීනෙන් මේ අසුචි ගොඩක් ගෙනල්ලා බාන්න හදනවා ඒ වගේ ප්‍රමිතිය බඩපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා පරේෂණ ආයතනය ප්‍රකාශයට පත් කරලා තිනවා. ඊට පස්සේ ඉන්දියාවෙන් දැන් කේසියගේ ඉන්දියාවෙන් දැන් ගේනවා නැනෝ නයිට්‍රජන් දියරේ. එතකොට මේක යූරියාත් පාවිච්චි කරලා හදන දියරයක්. ඒ කියන්නේ නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා යූරියා වලින් පත්‍ර වලින් ඉක්මනට උරා ගන්න පුළුවන් විදිහට සකස් කරන දියරයක්. එතකොට මේ වගේ බැර ලෝහ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන ක්‍රියාවලියක් සිද්ධ වෙලා නැහැ. අපි අමෙත්තුමාට අභියෝග කරනවා 123ක් ගොවි ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒ වගේම මේ රටේ ආහාර පරිභෝජනයට ගන්න මුළු රටේ ජනතාවටම දැනගන්න අයිතියක් තියෙනවා. ඒ පෝරගාලවිලා ඒ ආහාර පරිභෝජනයට ගන්න රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. මෙන්න මේ පොහොර ලංකාවට ගේනකොට පරීක්ෂා කරන්න බාර දුන්නේ මොන මොන ආයතනවලටද මේ වගේ බැරලෝව තියෙනවද නැද්ද කියන එක සම්බන්ධව පරීක්ෂා කරන්න බලන්න දුන්නේ මොන මොන ආයතනවලටද ඒ වගේම හම්බ වෙච්ච වාර්තාව මොකද්ද කියලා ප්‍රසිද්ධ කරන්න කියලා අපි කුසිකර්ම ඇමතිවරයාට කියනවා. ඒක ප්‍රසිද්ධ කරන්න කියලා අපි කුසිකර්ම ඇමතිවරයාට කියනවා. රසායනික පොහොරවලදී තිබ්බ බරපතල ප්‍රශ්නයක් තමයි ඒ පොහොර කිසිඳු රසායනිකාර පරීක්ෂණාගාරවලදී ප්‍රතික්ෂේප වෙච්ච පොහොර 60-70 වාරයක් ආපහු නැවත වතාවක් පරීක්ෂා කරලා බලලා ඒවම නැවත ගන්න තත්යක් තමයි නිර්මාණය වෙලා තිබ්බේ. ඒක ඒගොල්ලෝ කියනවා ඇමතිවරුත්. දැන් මේවා කිසිදු පරීක්ෂණයක් කර නැතුව ගේන්න පටන් අරගෙන එහෙම කියන ඇමතිවරුන් මැදිහත් වෙලා. එතකොට වහාම මේ ගේන නයිට්‍රජන් දියර සම්බන්ධව පරීක්ෂණ වාර්තා එළිදක්වන්න කියලා අපි ඇමතිවරට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් තියෙන ප්‍රශ්නේ තමයි මේ පොහොර අවශ්‍ය ප්‍රමාණය නැති එක. අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේම තාමත් කිසිදු දිස්ත්‍රික්කයකට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කන්නේ පටන් අරගෙන මාස එකමාරක් ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ දෙසැම්බර් මාසෙට කලින් විවාහව කරනකොට නම් දෙසැම්බර් මාසෙට කලින් මේ වපුරන්න ඕන කම තියෙනවා. එහෙම වපුර ගන්න බැරි වුණොත් එහෙම ඊට පස්සේ ලෙඩ රෝග වලට මූණ දෙන තත්යක් නිර්මාණය වෙනවා. එතකොට ඒක පටන් ගන්න නම් ගොවි කේන්ද්‍රයට ඒ ගොවි කේන්ද්‍ර බලපදේශ අවශ්‍ය වෙන කොම්පෝස්ට් පොහොර දැන් කියන විදිහට මේ දැන් දීලා තියෙන නිර්දේශය අනුව කොම්පෝස්ට් පොහොර ටික ඊට පස්සේ KCL පොහොර ටික නැනෝ නයිට්‍රජන් දියර පොහොර ටික ලැබෙන්න ඕන කම තියෙනවා. දැන් අපේ ගොවි සංවිධානවල සහෝදරු මේ ගොවියොත් එක්ක සාකච්ඡා කරලා මේක වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන එක සම්බන්ධව තීරණයක් ගන්න මේ දවස්වල ගොවි කේන්ද්‍ර වලට යනවා. ඒ කිසිඳු ගොවි කේන්ද්‍රයක ඉන්න නිලධාරියෙක් ප්‍රකාශ කළා නැහැ මේ වෙනකොට අපි ගාව ඔක්කොටම අවශ්‍ය වෙන බඩු ටික තියෙනවා. ඕගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ බඩු ටික දෙන්නම් වැඩ පටන් ගන්න කියලා කියන්න පුළුවන් කමක් නැහැ කිසිඳු ගොවි කේන්ද්‍රයකට. ඒගොල්ලෝ හැමෝම කියන්නේ අපි ගාව කාබනික පොර නැහැ තියෙන්නේ මෙච්චර
එතකොට යායටම ගත්තොත් එමේ යායටම අවශ්‍ය ප්‍රමාණය නැහැ තියෙන්නේ මෙච්චරයි එච්චරයි දෙන්න පුළුවන්කම තියෙන්නේ ඊට පස්සේ මේ මේ කම්පැනි ඔක්ක කතා කරලා තියෙනවා ඒගොල්ලොන්ට ඉතින් කිව්වොත් එමේ දවස් 6-7කින් 8කින් විතර ගෙන්වලා දෙන්න පුළුවන් කියන කතාව විතරයි ඒගොල්ලෝ කියන්නේ කොම්පෝස්ට් පොර සම්බන්ධව එතකොට KCL එකයි නැනෝ නයිට්‍රජන් සම්බන්ධව ඒගොල්ලෝ කියන්නේ අපිට හම්බුනොත් අපි දෙන්නම් කියලා එතකොට ඒක තමයි තත්ත්වේ එතකොට එහෙම තියෙද්දි තමයි දැන් මේ ආණ්ඩුව කියන්නේ ඇමතිවරයා කියන්නේ මේක අපිට ගොවින්ට කියනවා ඇවිල්ලා වගා කරපල්ල කියලා. දැන් ඇලවල් වල ඒගොල්ලෝ Tamanට තිබ්බ බලය පාවිච්චි කරලා ප්‍රාදේශීය ලේකම්වලට තියෙන බලය පාවිච්චි කරලා දැන් ඇලවල් වල වතුර ඇරලා තියෙනවා. වතුර යනවා ඇලවල් දිගේ ඒ වාපව් ගිහිල්ලා ගඟට බැහැලා ගඟේ මූදට යනවා. ඊට පස්සේ ගොවින්ට කියනවා පොහොරවත් මොකක්වත් නැතුව ඒව ලැබෙන වැඩපිළිවෙලක් ඒ ප්‍රාදේශීය නිලධාරින්ට කියන්නවත් බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන එක ඇතුලේ වගා කරපන් කියලා. එතකොට මෙන්න මෙහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේක ඇතුලේ තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැන් මේ පරිබෝධනාශක සම්බන්ධ තියෙන ප්‍රශ්නේ. එතකොට පරිබෝධනාශක ගත්තොත් එමේ පරිබෝධ මර්ධනය කරන්නේ කොහොමද කියලා වැඩපිළිවෙලක් ආණ්ඩුව ඉදිරිපත් කළා නැහැ. ඊට පස්සේ වෙනද පොලේ දැන් සමාගම් මැදිහත් වෙලා හිතු හිතු ගන්නට පරිබෝධ නාශක වර්ග මිල කරලා විකුණන්න පටන් අරගෙන තියෙනවා. ඒක මිල පාලනය කරන්න මේකන්නේ වගා කරන්න නම් ගොවියා ඒක මිල පාලනය කරන වැඩපිළිවෙලකට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තම දැන් කුසිකර්ම ඇමතිවරයා පහුගිය අපි දැක්ක පහුගිය දවස්වල දිගටම කියපු දේ තමයි මාපියා 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 කියන කතාව. හාල් මාපියාව ගැන කිව්වා. එයා ඊට කලින් කිව්වා අර එයා කලින් හිටපු අමාත්‍යාංශ විදුලි බල මාපියාවත් එක්ක ඇප්පිලාවේ මට මේ හාල් මාපියාව මා කජ්ජද්ද කියලා තමයි කිව්වේ. හැබැයි අන්තිමට අපි දැක්ක ඇමතිතුමාට රෙදි නැතුව තමයි යන්න උනේ. අර හාල් මාපියාවේ මහපදාන හාල් මෝල් හිමියෝ හතර දෙනා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වා. අපි හාල් මිල මෙතරක් නෙවෙයි වී මිල තීරණය කරන්නේත් අපි කියලා. ඊට පස්සේ දැන් එහෙම දිගටම ඊට පස්සේ ඇමතිතුමා කියන්න පටන් ගත්තා රසායනික පෝර මාපියාව කියලා. එතකොට ඇත්තටම රසායනික පෝර සම්බන්ධව මේ කුසිකර්ම ශේෂ්ත්‍රයේ සමාගම් මැදිහත් වෙන මාපියාවක් තියෙනවා. ඒක හරි පැහැදිලි ගොවි අරගල ව්‍යාපාරේ දිගට මේක මේ ප්‍රශ්නේ සාකච්ඡාවට ගත්තා. අපි ඉස්සරහට සාකච්ඡාවට ගන්නවා. එහෙම මාපියාවක් තියෙනවා. එතකොට ඒක රසායනික පෝර මාපියාවක් තියෙනවා වගේම දැන් මේ සිද්ධ වෙන්නේ මේ රසායනික පෝර මාපියාව වෙනුවට ඇමතිවරුන්ගෙන යාළුවෝ නෑදෑයෝ අගමැතිවරු ජනාධිපතිවරු ඒගොල්ලෝගේ නෑදෑයෝ ඒගොල්ලෝ ලේකම්ලගේ නෑදෑයෝ දාලා අලුත් කාබනික පෝර මාපියාවක් හදනවා. දැන් එහෙම සමාගම් ටිකක් හදාගෙන ඒවට අර සමාගම් සමහර විට ඒගොල්ලෝ මේ මාපියාව ක්‍රියාත්මක කරේ උන් මෙච්චර කාලයක් තිස්සේ හම්බ කරගත්තු ඒ වගේ උපයගෙන තිබ්බ අතිරික්ක ලාභේ පාවිච්චි කරලා තමයි ඒ සමාගම් ඒ මාපියා ජාලය ගොඩනගාගෙන තිබ්බේ. දැන් මේ මාපියාව හදන්නේ මේ කාබනික පෝර මාපියාව හදන්නේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ අගමැතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ ඒගොල්ලොන්ගේ ළඟම නෑදෑයෝ හිතවත් ඒගොල්ලෝ ලේකම්ලගේ පවුල්වල කට්ටිය දාලා රජයේ ජනතාවගේ මහජන මුදල් බැංකුවලින් ඒවට දීලා තමයි දැන් මේ අලුත් කුසිකර්ම ශේෂ්ත්‍රයට අදාළව කාබනික පෝර මාපියව හදන්නේ. දැන් එහෙම මාපියාවක් පටන් අරගෙන තියෙනවා. එතකොට දැන් මේක ඇතුලේ ආණ්ඩුව මේ වසවිසින්තර වගාවක් ගැන ගෙනාපු සාකච්ඡාවේ තිබ්බ ප්‍රධාන කතා ටිකක් තිබ්බා. එකක් තමයි අපි මේ රසායනික පොහොර හරහා වසවිසේනවා පරිසරයට හානි වෙනවා. ඒක නිසා එක පැත්තකින් ආහාරවල ප්‍රශ්නයක් එනවා. පොදුවේ ගත්තට පස්සේ බෝනෝන රෝග වැඩි වෙලා තියෙනවා කියන එක. ඊට පස්සේ අන්තිම අනිත් පැත්තෙන් කිව්වා රසායනික පොහොර ඇතුලේ මේ තියෙන මාපියාව කතන්දරේ ඒක ඇතුලේ දේශපාලඥයෝ මැදිහත් වෙලා හම්බ කරනවා වර්කම් කරනවා කියන කතාව. ඊට පස්සේ අනිත් පැත්තෙන් කිව්වා රසායනික පොහොර වගේ ඒවා පාවිච්චි කරලා බලවත් රටවල් ලංකාවට බලපෑම් කරනවා කියලා. අද ඒ ටික ඔක්කොම කාබනික පෝර කතාව හරහා සිද්ධ වෙනවා. ඒ ටික ඔක්කොම ඒ විදිහටම කාබනික පෝර කතාව හරහා සිද්ධ වෙනවා. දැන් බැලුවොත් එimhe කාබනික පෝර වල වසවිස තියෙනවද කියලා නැද්ද කියන එක සම්බන්ධව අඩුම ගානේ පරීක්ෂා කරන්න ඕනේ. අරවට කලින් හොරෙන් හරි සාතික ගත්තා. ඒ කියන්නේ හොරෙන් කියලා කියන්නේ පේල් වෙච්ච ඒවා නැවත සල්ලි දීලා හරි පරක්කු කරලා හරි නැවත වතාවක් ආපහු ගිහිල්ලා හරි ඒවට ගිහිල්ලා ඒ කම්පැනි පාස් කරලා හරි මොකක් හරි කරලා දේශපාලනඥ පගාව දීලා හරි ගෙනවා. දැන් සාතික මොකක්වත් නැතුව ගේන්න පටන් අරගෙන තියෙනවා. එතකොට වසවිස කතාව සම්බන්ධව එක පැත්තකින් තියෙනවා. එතෙන් ගත්තට පස්සේ හොරකම සම්බන්ධව කතාවෙදිත් ඒ සමාගම් හොරකම් කරා වගේම අද අලුතෙන් සමාගම් හදලා දේශපාලඥයෝ ඒගොල්ලෝගේ නෑදෑයෝ හොරකම් කරන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් බලවත් රටවල් වල මැදිහත්වීම් එදාට වඩා අද තියෙනවා. දැන් මේ අපේ ලංකාව වටේ කරගෙන මේ දවස්වල GPS ඕෆ් කරගෙන නම් වෙනස් කරගෙන අසූචනාවෙන් තේරෙනවා ඒ ඒ ඒ ඒ බලපෑම එදාටත් වඩා මේ මොහොත වෙනකොට තියෙනවා. එතකොට සමාගම් මැදිහත් වීම කියන ප්‍රශ්නේදී ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ කුසිකර්මාන්තය සම්බන්ධව ආණ්ඩුව ප්‍රතිපත්ති තීරණේ වෙනස් කරද්දී කතා කරපු ඒ එකක්වත් දැන් මේ කාබනික පොහොර ප්‍රශ්නේ හරහා විසඳෙන්නේ නැහැ. වස විසෙන එක නැවතිලා නැහැ. පරිසර හානි වෙන එක නවතින්නේ නැහැ. ඊට පස්සේ හොරකම් වංචාව සිද්ධ වෙන එක නවතින්නේ නැහැ. බලවත් රටවල් වල මැදිහත් වීම කියන ඒවා නවතින්නේ නැහැ. අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ මේ තක්කඩි ප්‍රතිපත්තිය ඇතුලේ කඩිගුලප් පැහැදිලිගෙන අප ප්‍රතිපත්තිය ඇතුලේ ගොවි ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අපි දන්නවා
සාමාන්‍ය මේ මහකන්නේ වී වගා විතරක් ගත්තොත් එමේ හෙක්ටයාර් 760000ක් වගා කරනවා සාමාන්‍ය මහකන්නේ හෙක්ටයාර් 760000ක් විතර ප්‍රමාණයක් වගා කරනවා මෙට්‍රික් ටොන් ගිය අවුරුද්ද ඒ කියන්නේ 2020 21 වර්ෂයේ ගත්තොත් එමේ මෙට්‍රික් ටොන් 3790000ක් අස්සන්නක් තියෙනවා ඊට පස්සේ 2019 20 මහකන්නේ ගත්තොත් එමේ මෙට්‍රික් ටොන් 3073000ක් අස්සන්නක් තියෙනවා එතකොට මෙහෙම ගත්තොත් එමේ සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 130ක විතර අසන්නක් තියෙනවා මහා කන්නේ විතරක්. එතකොට අපි හරි පැහැදිලිව කියනවා මේ පොහොර සම්බන්ධව මතුවලා තියෙන ප්‍රශ්නේ, පරිබෝධනාශක සම්බන්ධව මතුවලා තියෙන ප්‍රශ්නේ, ඊට පස්සේ වෙලාවට කන්නේ වගා කරන්න බැරි වෙලා තියෙන ප්‍රශ්නේ, දැන් අනිත් පැත්තෙන් ගත්තට පස්සේ හෙක්ටයාර් 260000ක් විතර දිනනවා වැසි ජලය පාවිච්චි කරලා වගා කරන කට්ටියට ඒගොල්ලන්ට මේ සැරේ සානාධාර මොකක්වත් හම් වෙලා නැහැ. මේ වෙනකොට එතකොට ඒගොල්ලොන්ගේ ප්‍රශ්නේ මේ ඔක්කොම එකතු වුණාට පස්සේ වී මෙට්‍රික් ටොන් 110කින් විතර අස්සන්න ප්‍රමාණය අඩු වෙනවා. වී මෙට්‍රික් ටොන් 110ක විතර අස්සන්න ප්‍රමාණයක් මේ වෙන මේ කන් මහ කන්නේ අඩු වෙනවා. එතකොට මේක බරපතල ප්‍රශ්නයක්. වී මෙට්‍රික් ටොන් 110ක් කියලා කියන්නේ ගොවියට ලැබෙන්න තිබුණු රුපියල් කෝටි 6000ක් ගොවියගේ අතට ලැබෙන අවුරුද්දේ මාර්තු මාසේ අප්‍රේල් මාසේ විතර හම්බ වෙන්න තිබ්බ ලැබෙන්න තිබ්බ රුපියල් 6000 කෝටි 6000ක මුදල ගොවියට ලැබෙන්නේ නැති තැනකට පත් වෙනවා. ඊට පස්සේ බඩේනුක ගත්තොත් එහෙම මෙට්‍රික් ටොන් 150000කින් මේ කන්නේ අස්සන්න අඩු වෙනවා. එතකොට රුපියල් කෝටි 1200කින් බඩේනුක ගොවියට ලැබෙන්න තිබ්බ මුදල අඩු වෙනවා. මෙන්න මෙහෙම ගත්තොත් එහෙම වට්ටක්ක ගොවියා, පැණිකොමුඩු ගොවියා, කැකිරි ගොවියා, පිපිඤ්ඤ ගොවියා, මිරිස් ගොවියා, අල ගොවියා, ලූණු ගොවියා, එළවලු ගොවියා ගත්තොත් එහෙම ඒ සියලුම ගොවි ජනතාව ගත්තොත් එහෙම රුපියල් කෝටි 8000ක තමන්ට ලැබිච්ච ගිය කන්නේ හම්බු වෙච්ච ඊට උඩින් කන්න වල හම්බු වෙච්ච රුපියල් කෝටි 8000ක මුදලක් Tamanට අහිමි වෙනවා. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා මෙන්න මේ ගොවින්ට අහිමි වෙන මුදල ගෙවන්න ආණ්ඩුව ලේත් වෙලා ඉන්න ඕන. මාර්තු මාසේ වෙනකොට මේ ගොවින්ට ගෙවන්න සිද්ධ වෙන ගොවින්ට අහිමි වෙන රුපියල් කෝටි 8000 මුදල ගෙවන්න ආණ්ඩුව ලේත් වෙලා ඉන්න ඕන. අපි දැක්කා මේ ආණ්ඩුව පහුගිය ඒ කියන්නේ සේනාදළු හානිය 2018 2019 අවුරුද්දේ සිද්ධ වෙච්ච සේනාදළු හානියට රුපියල් කෝටි 5 කුයි 170000ක් ගෙවන්න තියෙනවා ගොවින්ට. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 38 වෙනි පිටුවේ ආණ්ඩුව පැහැදිලිව සටහන් කරලා තියෙනවා පහුගිය වගා හානිය වලට වන්දි මාස 6ක් ඇතුළත ගෙවනවා කියලා. අර සේනාදළු හානියට ගෙවන්න තිබ්බ රුපියල් 5 කෝටි 70 ලක්ෂෙන් 7.5ක් ගෙව්වේ නෑ මේ ආණ්ඩුව. 7.5ක් ගෙව්වේ නෑ. ඒ වගේම පොළොන්නරුවේ පහුගිය අවුරුදු දෙකේ විතරක් කෝටියකට වැඩි මුදලක් ගෙවන්න තියෙනවා විවිධ ප්‍රශ්න නිසා ගොවීන්ට වෙච්ච හානියට වන්දි. ඒව තාම ගෙවලා නෑ. අපි දැක්ක මහින්දානන්ද ඇමතිතුමා පහුගිය දවස්වල අර පොළොන්නරුවේ ගිහිල්ලා ගොවියෝ කෑ ගහලා මේ රැස්වීමේදී වර්ජනය කළා එළියට බහපු වෙලාවේ මහින්දානන්ද ඇමතිතුමා මාධ්‍යට කිව්වා ඔව් ප්‍රශ්නයක් තියෙනවා පොළොන්නරුවේ ගොවීන්ගේ රක්ෂණ වන්දි ගෙවලා නෑ. ඒක අපි සති දෙකක් ඇතුළත ගෙවනවා කියලා. හැබැයි තාම ගෙව්වේ නෑ තපා. තාම ගෙව්වේ නෑ. එතකොට මෙන්න මෙහෙම තත්ත්වයක් ඇතුළේ තමයි තියෙන්නේ. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා ඒ සෙල්ලම් මේ සැරේ හරියන්නේ නෑ. මේ ගොවිය ගත්තු රුපියල් කෝටි 8000 තමයි ගොවියට නැති වෙන්නේ. ඒක ගෙවන්න ආණ්ඩුව මාර්තු මාසේ වෙනකොට ලේස්ති වෙන්න ඕන කම තියෙනවා. ඒක ගෙවන්න ලේස්ති නැත්නම් අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව ගෙදර යන්න ලේස්ති වෙන්න මාර්තු මාසෙන් පස්සේ එක්කෝ මේ සල්ලි ටික හොයාගෙන තියාගන්න ගොවීන්ට ගෙවන්න. ඒක ගෙවන්නේ කොහොමද? අක්කරයට කීයක් ගෙවනවාද? ඒක ගණනය කරන්නේ කොහොමද කියන එක චක්‍රලේඛයක් ගහලා දින කීපයක් ඇතුළේ එළියට ගේන්න චක්‍රලේඛයක් ගහලා කෘෂිකර්ම අමාත්‍යාංශෙන් හරි ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හරි කෘෂි රක්ෂණ මණ්ඩලය හරි එහෙම නැත්නම් බැරණ මුදල් අමාත්‍යාංශෙන් හරි ඒ කවුරු හරි මැදිහත් වෙලා චක්‍රලේඛයක් ගහලා කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා මේක ගෙවන්නේ මෙන්න මෙහෙමයි කියන එක සම්බන්ධව උපදෙස් සහිතව ඒක වගකීම් බාර ගන්න විදිය සහිතව චක්‍රලේඛයක් ගහලා ඉදිරිපත් කරන්න වහාම ඉදිරිපත් කරන්න ආණ්ඩුව කෝටි 8000 උදානම් කරගෙන ඉන්න අප්‍රේල් මාසෙ වෙනකොට නැත්තම් ආණ්ඩුව gedera යන්නේ කියන gedera යන්න ලේත් වෙලා ඉන්න කියන කාරණාව අපි කියනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ පාවිච්චි කරලා මේ මොහොත වෙනකොට ලාභෙට පහසුවට ඊළඟ මැතිවරණයේදී ගොඩ යන්න මේ ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කරපු මේ ප්‍රතිපත්ති වලට එක එක විදියකට උදව් කරපු බලවේග සූදානම් කරනවා. ගොවියගේ ප්‍රශ්නේ පාවිච්චි කරනවා ඒගොල්ලෝ, කම්කරුවන්ගේ ප්‍රශ්නේ පාවිච්චි කරනවා, ගුරුවරයාගේ ප්‍රශ්නේ පාවිච්චි කරනවා, විදුලි සේවකයාගේ ප්‍රශ්නේ පාවිච්චි කරනවා, ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ කණ්ඩායමේ සේවකයන්ගේ ප්‍රශ්නේ පාවිච්චි කරනවා. ඒ වගේ හැම ශේෂ්ත්‍රයකම ප්‍රශ්න ටික පාවිච්චි කළා
පහසුවෙන් Tamanට ආණ්ඩු මාරු කරගන්න මන්ත්‍රීකම් ටිකක් වැඩි කරගන්න මේ ප්‍රශ්නේ පාවිච්චි මේ ප්‍රශ්න පාවිච්චි කරගන්න දැන් විපක්ෂයේ දේශපාලන පක්ෂ පොරබදමින් ඉන්නවා ඒගොල්ලෝ දැන් නගර නගරට යනවා ගමින් ගමට යනවා කොහොමාරි මේව හරහා Tamanගේ ආණ්ඩුවක් හදා ගැනීම ඉලක්ක කරගෙන මේ ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කරපු මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න උඩගෙන දීපු කණ්ඩායම් අපි කියනවා ඒකට ගොවි ජනතාවත් මේ රටේ කංකරු පන්තියක් සූදානම් නැහැ ගොවි අරගල ව්‍යාපාරයේ විදියට අපි අඛණ්ඩව ගොවි ජනතාව සංවිධානය කරනවා ගොවීන්ගේ ඇත්ත බලයක් ගොඩනගලා ගොවීන්ගේ කම්කරුවන් සමග එක්වෙච්ච බලයක් නිර්මාණය කර ගැනීම සඳහා ගොවි ජනතාව සූදානම් කරන්න ගොවි ජනතාව සංවිධානය කරන්න අපි ගොවි අරගල ව්‍යාපාරයේ විදියට සූදානම් අපි කියනවා මේ රටේ ගොවි ජනතාවට මේ රටේ අද පාට බහැලා ඉන්න ගුරුවරුන්ට මේ රටේ පාට හෙට පාට බහින්න ඉන්න විදුලි සේවකයන්ට හෙට පාට බහින්න ඉන්න කණිජ එකේ සේවකයන්ට හෙට පාට බහින්න ඉන්න වරාය සේවකයන්ට අපි සියලු දෙනා ගොවිය කම්කරුව එකතු වෙච්ච බලයක් නිර්මාණය කරන්න ඕනි පහසුවෙන් ලේසියෙන් මේගොල්ලන්ට ආණ්ඩු මාරු කරන්න හරි අලුතෙන් ආණ්ඩු හදන්න හරි අපේ ප්‍රශ්න පාවිච්චි කරන්න ඉඩ දෙනවා වෙනුවට ගොවිය කම්කරුව තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා තමන්ගේ ගොවීන්ගේ කම්කරුවන්ගේ බලයක් නිර්මාණය කරගන්න සූදානම් වෙමු කියන පණිවිඩයත් අපි දෙනවා ගොවි සංස්ථාව සංවිධානය කරන්න ගොවි අරගල ව්‍යාපාරයේ විදියට අපි ඒකට සූදානම් කියන කතාවත් අපි කියනවා